ජිස් පිටයි. අපිට දරාගන්න බැරි අපිට වඩා ලොකු ගැඹුරු අපිට ඩීල් කරගන්න ගනුදෙනු කරගන්න බැරි ප්‍රශ්නව එනකොට ඒ වගේ දේවල් එක්ක අපිට කතා බහ කරන්න වෙනකොට මූණ දෙන්න වෙනකොට අපි ගොඩක් වෙලාවට ඒවා මග හරිනවනේ අපි පැනලා යනවා එතනින් මේක මට කරගන්න බෑ මේ මේක මටත් වඩා ලොකුයි මේ මම් ප්‍රශ්න මූණ දීලා තියෙන හැබැයි මේවා මට බෑ මේවා අමාරුයි නිසා හොඳම වැඩේ පැත්තකට වෙලා ඉන්න එක නිකන් උනාගන්න ඕනේ අනාගන්න ඕනේ අපි මේ විදිහේ තැන්වල ගොඩක් වෙලාවට ඉන්නවා අපි අද මූණ දෙනවට වඩා මූණ හංග ගන්න මිනිස්සු වෙලා මූණ දෙනවට වඩා මූණ හංග ගන්න හංග ගන්න හංගගෙන පැනලා යන මිනිස්සු වෙලා මූණ දෙන මිනිස්සු ඉස්සරහට එනවා හැබැයි මූණ හංග ගන්න මිනිස්සු පැනලා යනවා අපි ගොඩක් වෙලාවට ඉන්නේ මූණ හංග ගන්න පැනලා යන ඒ පාරේ ඒ මොකද අපිට වැඩි දේවල් අපි බොහොම සරලව අපිට බොහොම ලේසියෙන් සහ අඩු අවධානමකින් අඩු තුවාල වලින් අනතුරු වලින් බලපෑම් වලින් දේවල් කරගන්න තිබ්බම අපිට ඇති ඒ නිසා වැඩි බලපෑමකට ඒ නිසා වැඩි වැටීමකට වැඩි තුවාල වලට වැඩි ප්‍රශ්න වලට යන අතදාන විදිහේ ඒ වගේ දේවල් ඕන නැහැ ඒ දේවල් වලින් අපි ෂේප් වෙලා යන්න අපි මග හැරලා යන්න අපි මේ දේවල් එද්දි පස්ස දොරින් යන්න ඉස්සරහ දොරින් ගියොත් මුණ දෙන්න වෙන නිසා පිටිපස්ස දොරින් ගිහිල්ලා ඒක මිස් කරගන්න අපිට ගොඩාක් වෙලාවට අවශ්‍යතාව වෙනවා ජෝනත් එයාගේ ජීවිතේ මෙන්න මේ වගේ දෙයක් කරා මේ ජෝනාගේ දිවස්වර ජෝනා කතන්දරේ බොහොම ප්‍රසිද්ධ කතන්දරයක් අපි දන්න බොහොම හුරු පුරුදු කතන්දරයක් දෙවෙනහන්සේ කියද්දි නිනිවේට යන්න උන්වහන්සේ කියනවා නිනිවේ නම් ශ්‍රේෂ්ඨ නගරයට යන මේක ශ්‍රේෂ්ඨ නගරයක් බලවත් මිනිස්සු හිටපු නගරයක් ප්‍රබල මිනිස්සු හිටපු නගරයක් හැබැයි ප්‍රබල නගරයට ගිහිල්ලා කියන්න කියන්නේ බොහොම අමු කතාවක් ගිහිල්ලා කියන්න කියන්නේ බොහොම හිත රිදෙන කතාවක් ඒ තමයි ජෝනාට කියනවා ශ්‍රේෂ්ඨ නගරයට ගොස් ඊට විරුද්ධව මොර ගසන්න මන්ද එහි වැසියන්ගේ දුෂ්ටකම මට ඉතා හොඳින් පෙනේ යහපත් දෙයක් නෙමෙයි දෙවියන් වහන්සේ වලට බල වරප්‍රසාද දෙන්න යන්නේ දෙවියන් වහන්සේ මේ රාජ්‍ය වලට අයිති කරලා දෙන්න යන්නේ ඒ වගේ ජයග්‍රහණයේ දෙයක් නෙමෙයි පරාජයේ දෙයක් ඒ කියන්නේ නැති වෙන්න යන්නේ මේක විනාශ වෙන්න යන්නේ ඒ නිසා ඔය ඉන්න විදිහෙන් වෙනස් කරගන්න ජෝනා දන්නවා නිනිවේ කියන්නේ කවුරු ඉන්න තැනක්ද මොන වගේ තැනක්ද එතනට ගිහිල්ලා මේ වගේ දෙයක් කිව්වොත් මොන වයින් මොනා වෙයිද මේ ගැන හිතන ජෝනා ඔන්න මුහුණ හංග ගන්න පිටිපස්ස දොරෙන් පැනලා යනවා එයා පිටිපස්ස දොරෙන් යනවා නැවෙන් නිනිවේ අතරලා ඉන්න තැනත් අතරලා යන්නේ අපි ඉස්සරහට ඇවිල්ලා මුහුණ දෙන්නේ නැති වෙනකොට අපි ඉස්සරහට එන්නේ නැතුව මුණ හංග ගන්නකොට සමහර වෙලාවට එතනින් අපිට උරුම වෙන්න තිබ්බ දේ එතනින් අපිට ලැබෙන්න තිබ්බ දේ එතනින් වෙන්න පුළුවන් දේ නැති වෙලා විනාශයක් වෙන්නට යනවා ජෝනා නගින නැව මහ කුණාටුවකට වැටෙනවා ඒ කුණාටු ඇතුලේ මිනිස්සු බොහොම බයෙන් මේ කුණාටුවත් එක්ක ඔට්ටු වෙනකොට ජෝනා නිදි අපි පැනලා ගිහිල්ලා අපි නිදි අපි පැනලා යනවා හරි මම බේරුණා මම හරි හැබැයි අපි කවදාවත් හිතනවද මම මෙතනින් පැනලා ගියාම
මෙතන ඉන්න අයට. මෙතන වටපිටාවේ මාව විශ්වාස කරගෙන ඉන්න අයට. මාත් එක්ක ඉන්න අයට. මම මෙතනින් පැනලා ගියාම ඒ අයට නේද මේකට මුහුණ දෙන්න වෙන්නේ. මම මුහුණ දෙන්න ඕන කෙනා මුහුණ දෙන්නතු මුහුණ හංග ගන්නකොට මගේ පිටිපස්සින් ඉන්න අයට මුහුණ දෙන්න වෙනවා. ලෝන් එක අරගෙන ගෙයක් හදලා ඒ ලෝන් එක ගෙවා ගන්න හිර වෙනකොට තව ණය ගන්නවා. ඒ ණය ගෙවා ගන්න බැරි වෙනකොට දැන් හැමෝම ණය ගෙවන්න, ණය දෙන්න, අපේ සල්ලි දෙන්න, පොලි වැඩි වෙලා මේ දේවල් එන්න පටන් ගන්නකොට දවසේ හැම දවසකම, දවසේ හැම වෙලාවකම මේ පීඩණය දරා ගන්න බැරි තැන මෙයා, මේ පුද්ගලයා ජීවිතේ විනාශ කර ගන්නවා, සූසයිඩ් කර ගන්නවා. එයාට ඕනුනේ පැනලා යන්න. එයාට ඕනුනේ මෙතනින් නිදහස් වෙලා ඉන්න. මුහුණ දෙන්න නෙමෙයි, මුහුණ හංග ගන්න. හැබැයි මේ මුහුණ හංගගත්තයින් පස්සේ එයාගේ බිරිඳත් දරුවෝ දෙන්නටත් තමයි දැන් මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. අපිට අමතක වෙන කාරණාවක් තමයි අපි පැනලා යනකොට එතනට එන අය, මගේ පිටිපස්සෙ ඉන්න අයට මේකට මුහුණ දෙන්න වෙනවා නේද? ඒ අය කොහොම මේකට මුහුණ දෙයිද? ඒ අයට පුළුවන් වෙයිද මුහුණ දෙන්න? මොනා වෙයිද, මොනා කරගනීද? මේ කිසිම දෙයක් අපේ හිත අහල පහලකවත් කතා කරන්නේ නැහැ. මොකද මගේ එකම අරමුණ පැනලා යන එක නිසා. මුහුදේ මහ විනාශයක්. බිලි දෙන්න දාදුව වැටෙන ජෝනට දැන් ඔන්න මුහුදටම බිලි දෙනවා. හැබැයි දෙවියන් වහන්සේගේ කරුණාව නිසා, දෙවියන් වහන්සේගේ දයාව නිසා ජෝනා දවස් තුනක් මාළුවෙක්ගේ ඇතුලේ ජීවත් වෙන්න පටන් ගන්නවා. මැරෙන්නේ නැහැ. මැරෙන්නේ නැහැ. ජෝනා ඊට පස්සේ නිනිවේට යනවා. නිනිවේට ගිහිල්ලා දෙවියන් වහන්සේ කියපු දේ මුළු මිනිස්සුන්ට නගරේ කියනවා. ජෝනා මුලින් පැනලා ගියේ මාව මිනිස්සු අල්ලගෙන මාව මරයි කියලා හිතාගෙනනේ. ඒකෙන් මැරෙන්න ගියානේ. හරියටම පැනලා යන්න හදන දෙයින්, ගැලවෙන්න හදන දෙයම සමහරක් වෙලාවට අපි වායමත් එතනට ගේනවා. අපි වායමත් එතනට ගේනවා. ජෝනා නිනිවෙට ගිහිල්ලා අර වචන ටික කිව්වයින් පස්සේ ජෝනා හිතාගෙන හිටපු දේ නෙමෙයි වෙන්න පටන් ගන්නෙ. ජෝනා හිතාගෙන හිටපු දේ නෙමෙයි. මිනිස්සු මනස්ථාපනය වෙලා පුංචි කෙනාගේ ඉඳන් හැම කෙනෙක්ම උපවාස කරන්න පටන් ගන්නවා. රජතුමා එක පටන් ගන්නවා. ජෝනා හිතුවේ මේ මිනිස්සු ගණන් ගන්න නැතුව මේ මිනිස්සු මට ගහලා මේ මිනිස්සු මාව මරලා දායි කියලා. හැබැයි වුණේ හිතුවේවත් නැති දෙයක්. මේ නිසා නේද පැනලා ගියේ. අපි පැනලා යන්නේ අපි වෙන රිසල්ට් එක. ඒකේ අවසානය දන්නේ නැතුවයි අපි පැනලා යන්නේ. අපි දන්නේ නැහැ ඒ අවසානේ. හැබැයි ස්වාමින් වහන්සේ අවසානය දන්නවා. උන්වහන්සේ අවසානය හදලා තියෙනවා, සැලසුම් කරලා තියෙනවා. එතනට යන්න නම් කඩාගෙන යන්න වෙනවා. එතනට යන්න නම් විනාශයක පෙරනිමිතිත් එක්ක යන්න වෙනවා. හැබැයි අපි හිතේ හදාගන්න දේවල්, අපි හිතේ තියාගන්න දේවල් ඒ නිසා අපි පැනලා යනවා. හැබැයි ඇත්තටම එතන වෙන්නේ වෙනමම දෙයක්. ජෝනාගේ මේ කතන්දරය ඇතුලේ උන්වහන්සේ එක පෙන්නනවා. ඒ නිසා බලාපොරොත්තුවක් අපේ ජීවිතවලට ඉපදෙන්නවා අපි මුහුණ දෙන්නට බැහැයි කියන හිතෙන තැනම, ඒ දෙයටම, ඒ අයටම, ඒ මොහොතටම, ඒ සිද්ධියටම අපි මුහුණ දෙනකොට, අපි මුහුණ දෙනකොට හංග ගන්න නෙමෙයි, පැනලා යන්න නෙමෙයි, මග හරින්න නෙමෙයි, ඒකට මුහුණ දෙන්න. මුහුණ දෙනවා කියන්නේ ඒ සටනට අපි ඇතුල් වෙනවා කියන එක. ඒ සටනට ජෝනා ඒ සටනට ඇතුල් වුණාම තමයි දැනගත්තේ ඇත්තටම මේක සටනක් නෙමෙයිනේ.
අපි පැනල යන්නේ ඒකේ බැරෑරුම් ඒක අමාරුයි ඒ නිසානේ අපි මග හරින්නේ ලේසිනම් අපි ඒකට යනවා අමාරු නිසානේ අපි ඒක කට් කරන්නේ හැබැයි ඒ අමාරුම දේ ඒ අමාරුම දේ දෙවියන් වහන්සේ අපිට ඒ ඇතුලේ අමාරු වෙන්න දෙයක් නැහැ ඒ ඇතුලේ තියෙන ඇත්ත ඒ ඇතුලේ හැංගිලා තියෙන ඇත්ත දේ උන්වහන්සේ අපිට පෙන්වන්න ගන්නවා ඒ නිසා අපි පැනලා යන හැංගෙන මූණු හරව ගන්න දේවදරු පිරිසක් නොවි මූණ දෙන ඉදිතර වෙන ඉස්සරහට එන දේවදරු පිරිසක් වන්නට උන්වහන්සේ තුල අපි ප්‍රාර්ථනා කරමු